හොඳයි සියලුම දෙනාට සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරනවා. අද ලෙසන් එකේ අපි කතා කරන්නේ බයිනරි ඔප්ෂන් කියන්නේ මොකක්ද සහ ෆොරෙක්ස් ට්‍රේඩින් කියන්නේ මොකක්ද කියන කාරණේ ගැන. එතකොට අපි කතා කරගෙන ආවා ට්‍රේඩින් කරද්දී ශේස්ත්‍ර ගණනාවක් ඔස්සේ අපිට ආයෝජනය කරන්න පුළුවන්. එතකොට ක්‍රිප්ටෝ කරන්සි, ඒ වගේම ස්ටොක් මාකට්, ඒ වගේම කරන්සි ට්‍රේඩින්. එතකොට කරන්සි ට්‍රේඩින් එහෙම නැත්නම් සෑම රටකටම අදාළ මුදල් ඒකක තියෙනවා. ඒවත් එක්ක අපි ගනුදෙනු කරගෙන යද්දී එහෙම ගනුදෙනු කරන්න පුළුවන්, ආයෝජනය කරන්න පුළුවන් ක්‍රමවේද අතරින් ප්‍රධානම ක්‍රමවේදයක් තමයි මේ බයිනරි ඔප්ෂන් සහ ෆොරෙක්ස් කියලා කතා කරන්නේ. එතකොට කරන්සි ට්‍රේඩින් කරන්න පුළුවන් ක්‍රමවේද දෙකක් විතරයි. මොනවද මේ බයිනරි සහ ෆොරෙක්ස් කියලා කියන්නේ? එතකොට මේ ක්‍රමවේද දෙක අද ලෝකයේ බොහෝමයක්ම ට්‍රේඩර්ස්ලා යූස් කරන හොඳ ප්‍රොෆිටබල් ක්‍රමවේදයක්. එතකොට සිස්ටම් එකක්. හරි. මුලින් අපි බලමු මොකද්ද මේ ට්‍රේඩ් කරනවා කියලා කියන්නේ. අපිට මාකට් එක. එතකොට මේ ඔයා බයිනරි ඔප්ෂන් කරත් ෆොරෙක්ස් කරත් ඒ ට්‍රේඩින් කරන්නේ එකම කරන්සි පෙයාවල. දැන් අපි දන්නවා මාකට් එකක් මෙහෙම ඉහළ පහළ හැදෙනවා. එහෙම ගලේ සමහර විට මේ මාකට් එක එහෙම ඉහළ පහළ හැදිලා ඉහළට ගමන් කරනවා. තවත් මාකට් එකක් ගත්තහම මෙහෙම ඉහළ පහළ හැදි හැදි මාකට් එකක් පහළට ගමන් කරනවා. හරි. ඔයාට ඕනම මාකට් එකකදී ට්‍රේඩ් කරන්න පුළුවන්නේ ක්‍රම දෙකකටයි. එකෝ මාකට් එකක් ඉහළ යනවා කියලා ඔයා ට්‍රේඩ් කරනවා. එහෙම නැත්නම් මාකට් එකක් පහළ යනවා කියලා ට්‍රේඩ් කරනවා. ඔයා කිසියම් මාකට් එකක් ඉහළ යනවා කියලා ට්‍රේඩ් කරනවා නම් ඒ දාන ට්‍රේඩ් එක අපි හඳුන්වන්නේ බයි ට්‍රේඩ් එකක් කියලා. මොකක්ද බයි ට්‍රේඩ් එකක් කියලා? ඔයා මාකට් එකක් ඩවුන් වෙනවා පහළ යනවා කියලා ඔයා ට්‍රේඩ් එකක් දානවා නම් ඒක හඳුන්වන්නේ සෙල් ට්‍රේඩ් එකක් කියලා. මොකක්ද මාකට් එකක් ඉහළ යනවා නම් ඔයා දාන ට්‍රේඩ් එක මොකක්ද? බයි ට්‍රේඩ් එකක්. හරිද? එතකොට සෙල් ට්‍රේඩ් එකක් කියන්නේ මොකක්ද? මාකට් එකක් ඩවුන් වෙනවා කියලා ගන්න තීරණයනේ. හරි. එතකොට මොකද්ද මේ බයි ට්‍රේඩ් එකක් සහ සෙල් ට්‍රේඩ් එකක් කියලා කියන්නේ? ඔයා මාකට් එකක් එහෙම නැත්නම් මුදල් ඒකකයක් පහළදී ඔයා බයි කරනවා කියන්නේ මොකද්ද? මිලදී ගන්නවා. එතකොට ආ බයි ට්‍රේඩ් එකක් දානවා කියන එකෙන් අදහස් කරන්නේ කිසියම් කරන්සි පෙයා එක්ක මුදල් ඒකක යුගලයක ඔයා ඉහළ යන මුදල් ඒකකයේ මිලදී අරගෙන පහළ යන මුදල් ඒකකයේ විකුණලා ලාභයක් ගන්න. ඒක අපි හඳුන්වනවා ලෝන් පොසිෂන් එකක් කියලා. එතකොට සෙල් ට්‍රේඩ් එකක් දානවා කියන එකෙන් අදහස් කරන්නේ ඔයා පහළ යන මුදල් ඒකකයේ විකුණලා ඉහළ යන මුදල් ඒකකයේ මිලදී අරගෙන ලාභයක් උපයනවා. ඒක තමයි සෙල් ට්‍රේඩ් එකක් කියලා කියන්නේ. දැන් සරලව හිතන්න ඔයා ඕපන් කරගෙන තියෙන කරන්සි පෙයා එක EUR සහ USD කියලා හිතන්නකෝ. හරි. EUR සහ USD. මේ තමයි ඔයා ඕපන් කරගෙන තියෙන කරන්සි පෙයා එක. එතකොට මේ මුදල් ඒකක දෙක හරියට තරාදියක දෙපැත්තක් වගේ. එක මුදල් ඒකකයක් පහළ යද්දී ඉතුරු මුදල් ඒකක ඉහළ යනවා. පැහැදිලිනේ? ආයතන USD එක ඩවුන් වෙනවා කියලා. USD එක ඩවුන් වෙනවා කියලා හිතන්න. ඊට සාපේක්ෂව EUR කියන මුදල් ඒකකේ ඉහළ යනවා. ඕක තමයි සාමාන්‍ය කරන්සි පෙයා එක්ක ස්වභාවය.
පැහැදිලිනේ. හරි. එතකොට මේ කරන්සි පෙයා එක්ක චාට් එකක්. දැන් අපි ඕපන් කරන හැම මාකට් එකක්ම මේ විදිහට මුදල් ඒකක දෙකක් විදිහට තියෙන්නේ. එතකොට මම කතා කරා මුලින් තියෙන මුදල් ඒකකේ අපි හඳුන්වන්නේ බේස් කරන්සි කියලා. දෙවෙනියට තියෙන මුදල් ඒකකේ කෝට් කරන්සි කියලා හඳුන්වනවා. එතකොට මේ මුදල් ඒකක දෙකෙන් ඔයාලා හිතන්න මේ මාකට් එකට සාපේක්ෂව USD එකේ යගේ පහළ යනවා කියලා. ඒකේ යගේ පහළ යනවා නම් අනිවාර්යෙන් EUR එක ඉහළ යනවා කියන එක. එතකොට මෙතනදී ඔයා buy trade එකක් ඔයා buy trade එකක් දානවා කියන්නේ මාකට් එක ඉදිරියේදී ඉහළ යනවා කියලා ඔයා buy trade එකක් දානවා නම් ඒකෙන් අදහස් කරන්නේ මොකක්ද? මෙතෙන්දී ඉහළ යන මුදල් ඒකකේ ඔයා මිලදී අරගෙන පහළ යන මුදල් ඒකකේ විකුණලා ලාභයක් ගන්නවා. සරලව කිව්වොත් ඔයා ඉහළ යන මුදල් ඒකකේටයි මෙතෙන්දී ආයෝජනය කරන්නේ. එතකොට මාකට් එකක් ඩවුන් වෙද්දී මාකට් එකක් පහළ යද්දී ඔයාට ට්‍රේඩ් කරන්න පුළුවන්. එතනදී සිදුවෙන්නේ මොකක්ද? පහළ යන මුදල් ඒකකේ විකුණලා ඉහළ යන මුදල් ඒකකේ මිලදී අරගෙන ලාභයක් ගන්නවා. දැන් සරලව හිතන්න අපි ට්‍රේඩ් එකක් දාන දිශාවට මාකට් එක ගමන් කරනවද කියන කාරණේ. ඔයා මෙතනදී බයි කරා නම් ඒ මුදල් ඒකකේ මොහොතේ සිට ඔයා ට්‍රේඩ් එක දාන තැනේ ඉඳන් ඒ මුදල් ඒකකේ ඉහළ යනවා නම් ඔයාට ඒ අනුව ප්‍රොෆිට් එකක් ලැබෙනවා. ඒ වගේම කිසියම් මුදල් ඒකකයක් පහළ යනවා කියලා ඔයා සෙල් ට්‍රේඩ් එකක් දානවා නම් ඒ කියපු විදිහට මාකට් එක පහළ යනවා නම් ඒ අනුව ඔයාට ලාභ උපයන්න පුළුවන්. මෙතෙන්දි හරියට අර මුදල් ඒකක දෙක නිතරම ගමන් කරන්නේ එකකට එකක් සාපේක්ෂව. එක මුදල් ඒකකයක් ඉහළ යනවා නම් අනිත් මුදල් ඒකකේ පහළ යනවා. එතකොට අපිට ඉහළ යන මුදල් ඒකකයට ආයෝජනය කරලා ලාභ උපයන්න පුළුවන්. හරි. එතකොට දැන් මේ දෙක ගත්තහම EUR එක ඉහළ ගියා කියන්නේ USD එක පහළ යනවා. එතකොට USD එක ඩවුන් වුණා කියන්නේ EUR එක ඩවුන් වුණා කියන්නේ මොකක්ද? USD එක ඉහළ යනවා. එතකොට මෙතනදි නිතරම එක මුදල් ඒකකයක් පහළ යද්දි තවත් මුදල් ඒකකයක් ඉහළ යනවා. එතකොට අපිට ඒ ඉහළ යන මුදල් ඒකකයට ආයෝජනය කරන්න පුළුවන්. ඔයා USD එක ඉහළ යද්දි ඔයාට USD එකට ආයෝජනය කරන්න පුළුවන්. EUR එක ඉහළ යද්දි EUR එකට ඔයාට ආයෝජනය කරන්න පුළුවන්. හරි. අපි බලමු forex trading වලදී කොහොමද අපිට ලාභයක් ලැබෙන්නේ කියලා. දැන් සාමාන්‍ය මාකට් එකක් මෙහෙම ඉහළ පහළ හැදෙනවා මේ පිප් ප්‍රමාණයත් එක්ක. එතකොට ඔබ ආයෝජනය කරන මුදල් ඒකකය කොයිතරම් ප්‍රමාණයක් දිහල යන්නේ ඒ යන පිප් ප්‍රමාණයත් එක්ක ඔබේ ප්‍රොෆිට් එකක් තීරණය වෙනවා. දැන් මෙතන මේ පිප් ප්‍රමාණය පේන්නේ නැති හින්දා මම ඔයාලට උදාහරණයක් විදිහට අපි මේ පැත්තකින් දාමුකෝ. හරි. එතකොට දැන් මෙතන ඉඳන් ඔන්න මාකට් එක මෙහෙම පිප් එකකින් එකට ඔන්න ඔහම ඉහළ එනවා. හරි. ඔන්න ඔහම ඉහළට එනවා. එතකොට ඔයා ට්‍රේඩ් එකට එන්ටර් වෙන තැන හඳුන්වන්නේ එන්ට්‍රි පොයින්ට් එකක් කියලා. ඔයා මාකට් එකක් ඩවුන් එකේදී බයි ට්‍රේඩ් එකක් දානවනේ එන්ට්‍රි පොයින්ට් එක පහලින් තියෙන්නේ. ඒ වගේම ආ මාකට් එකක් ඩවුන් වෙනවා කියලා ට්‍රේඩ් එකක් දානවනේ එන්ට්‍රි පොයින්ට් එක උඩින් තියෙන්නේ. ඒක කොහොම හරි ට්‍රේඩ් එකක් දාන තැන අපි එන්ට්‍රි පොයින්ට් එකක් කියලා හඳුන්වනවා. හරි. ඒ වගේම මම කිව්වා forex trading වලදී තව වැදගත් කරුණු තුනක් තියෙනවා කියලා. ඒ තමයි stop loss එක.
टेक प्रॉफिट टेक सहा लॉट साइज से का अन्नो ये तूने लॉट साइज किया ने මෙතෙන්දි වැදගත්ම දේ තමයි ඔයා ෆොරෙක්ස් ට්‍රේඩින් කරනවා නම් ඔයා ට්‍රේඩ් එකක් දාද්දී ඔයාගේ සම්පූර්ණම කැපිටල් එක ඒ වෙනුවෙන් යනවා. ඒ කියන්නේ ඔයාගේ account එකේ ඩොලර් 100ක් නම් තියෙන්නේ ඒ ඩොලර් 100ම ඔයාගේ ෆොරෙක්ස් ට්‍රේඩ් එකට වැටෙනවා. අන්න ඒ කාරණේදී මෙන්න මේ lot size එක කියන එක ඉතාමත් වැදගත්. ඔයා හිතන්න ඔයා lot size එකක් දාන්න නැතුව ट्रेड එකක් ගන්නවා කියලා ट्रेड එකක් දානවා කියලා හිතන්නකෝ. එතකොට ඒ මාකට් එක ඔයා හිතන දිශාවට නැතුව අනිත් දිශාවට නම් යන්නේ. ඒ කියන්නේ අප් එකට නැතුව සමහර විට මාකට් එක ඩවුන් වෙනවා නම් ඒ තියෙන account එකේ බැලන්ස් එක සම්පූර්ණ අඩු වේගන අඩු වේගන අඩු වේගන කියලා සම්පූර්ණම ඔයාගේ කැපිටල් එක නැති වෙනවා. මේ lot size දාන්න නැතුව මෙන්න මේ stop loss take profit මේ වගේ අවබෝධයක් නැතුව ට්‍රේඩ් කරන්න ගියොත් लॉट साइज मम की ट्रेड दादी संपूर्ण कैपिटल के ट्रेड वेटेन इतो लॉट साइज दान हिता दाने लॉट साइज डोलेकान मे लॉट साइज दान दाने एकाई दशम बिंदु बिंदु इतकोट मे पिप एक आट डोलेकाने ऐडेन එතකොට ඩොලර් 1යි 2යි 3යි 4යි. එතකොට මේ පිප් එකින් එකට එකතු වෙන ගාන තමයි මේ ලොට් සයිස් එකෙන් කියන්නේ. ඒ වගේම තමයි අනිත් පැත්තට. ඔයා ලොස් ට්‍රේගෙන එනවනම් ආ මෙතෙන්දි බයි එකට ට්‍රේඩ් එකක් දාලා මාකට් එක මෙතනින් ඩවුන් වේගෙන යනවනම් ඒත් ලොස් වෙන්නේ කොහොමද? මෙන්න මේ ලොට් සයිස් එක. ඒ කියන්නේ එක ගානේ තමයි ඔයා ලොස් ට්‍රේගෙනත් යන්නේ. එතකොට පැහැදිලි ලොට් සයිස් එක කියන්නේ ඔයාගෙ ට්‍රේඩ් එක ප්‍රොෆිට් වෙන සහ ලොස් වෙන ප්‍රමාණය. ඒක අර පිප් එකකින් එකට ප්‍රොෆිට් වෙනව නම් ප්‍රොෆිට් වෙනවා සහ ලොස් වෙනව නම් ලොස් වෙනවා. එතකොට මේ ලොට් සයිස් එක අපිට අපේ account එකේ තියෙන බැලන්ස් එකත් එක්ක අපි මේ ලොට් සයිස් එක වෙනස් වෙනවා. ඔයාලගේ account එකේ ලොකු ගාණක් තියෙනව නම් මේ ලොට් සයිස් එක වැඩි කරන්න පුළුවන්. මේ ලොට් සයිස් එක වැඩි කරන්න ඔයාගේ ප්‍රොෆිට් එකත් වැඩි වෙනවා. හරි. टेक स्टॉप लॉस देंट पहली मुकदमे लॉट साइज कियने अभी दें बलम स्टॉप लॉस किया मार्केट अभी दवा मार्केट किया अभी निश्चित दे अग्नि हरियटम अभी मार्केट एनालाइज कर ऐडिया करगने ट्रेड करना पूर्व नमू मिथंदी अभी स्टॉप लॉस टेका दाने वाला हिता मिथंदी देंट्री गवा मिथंदी ट्रेड एंट विनवा मार्केट मिथनी ඉහළට යනවා කියලා. නමුත් ඔයාගේ තීරණේ ඩිසිෂන් එක වැරදෙනවා. මෙතෙන්දී මාකට් එක ඩවුන් වෙනවා. එහෙම ඩවුන් වුණොත් ඔයා යටින් ස්ටොප් ලොස් එකක් දාලා තියෙනවා නම් ඒකේ වැදුනේ ගමන්ම ට්‍රේඩ් එක ක්ලෝස් වෙනවා. එතකොට ඒ වචනේ තේරුමෙන්ම ලොස් එක අපින් යන අලාභේ අපි ස්ටොප් කරනවා නවත්වනවා. ඒ ස්ටොප් ලොස් ලෙවල් එකක් දාගත්තාම මාකට් එක හදිසි ඔයා ගන්න තීරණේ වැරදුනොත් අපි ඊට යටින් ස්ටොප් ලොස් ලෙවල් එකක් මේ විදිහට දාලා තියෙනවා. ඒ ලෙවල් එකේ වැදුන එකම ට්‍රේඩ් එක ඔටෝම ක්ලෝස් වෙනවා. හරි. ඒ වගේම තමයි මාකට් එකක් ඩවුන් වෙද්දිත් මේ විදිහට පිප් ගණන් විදිහට තමයි මාකට් එකක් ඩවුන් වෙන්නේ. එතකොට ඔයා එන්ට්‍රි ගන්න මේ ඉහළින් නම් මේ මෙතන එන්ට්‍රි පොයින්ට් එක නම් ඔයා ට්‍රේඩ් එකට එන්ටර් මේ අවස්ථාවේ නම් හරි ඔයා මෙතෙන්දි ට්‍රේඩ් එකට එන්ටර් වෙනවා නම් අපි සාමාන්‍ය ස්ටොප් ලොස් එක දාන්නේ ඉහළින් නේ. මෙතෙන්දි ඔයා ට්‍රේඩ් එකට එන්ටර් වෙනවා මාකට් එක මෙහෙම මෙතෙන්දි ඩවුන් වෙනවා කියලා. එතකොට ස්ටොප් ලොස් එක අපි ඊට ටිකක් ඉහළින් දානවා. මොකද මාකට් එක එතෙන්දි ඩවුන් වෙන්නේ නැතුව ඉහළට යනවා කියන්නේ මොකද්ද? ඔයා ලොස් ට්‍රේගෙන යනවනේ නේ. මේ දාලා තියෙන ලොට් සයිස් එකත් එක්ක ඔයා ලොස් ට්‍රේගෙන යනවා ටිකින් ටික.
එතකොට මේ ස්ටොප් ලොස් ලෙවල් එක දාලා තියෙන එකෙන් ඒකේ ට්‍රේඩ් එක වැදුනේ ගම ට්‍රේඩ් එක ඔටෝම ක්ලෝස් වෙනවා. හරි. හරි. දැන් ඔන්න ඔය ස්ටොප් ලොස් එකක් දැම්මා. දැන් ට්‍රේඩ් එකට එන්ටර් වුණා. ලොට් සයිස් එකක් දැම්මා. ඔන්න දැන් ලොට් සයිස් එක දාලා තියෙන 1.0.1ක් ඔන්න පිප් එකකින් එකට ඔයාට ඔන්න ඩොලර් එක ගානේ ඔන්න ඇඩ් වේගෙන එකතු වේගෙන එකතු වේගෙන ප්‍රොෆිට් වේගෙන එනවා. දැන් මාකට් එකේ මෙන්න මේ අවස්ථාවට ආවා. මෙතනින් පස්සේ දන්න ඔන්න මාකට් එක වෙතින් හැරෙනවා කියලා. එතකොට බැරි වෙලාවත් නැවත මාකට් එක මේ ඉහළ ගිය මාකට් එක මෙහෙම පහළට ආවොත් මොකද වෙන්නේ? මෙන්න එහෙම එකින් එකට දැන් ආයේ පිප් ගණන් වලින් මෙහෙම මාකට් එක පහළට ආවොත් මොකද වෙන්නේ? අර ඔයාට එකතු වුණු ආ ප්‍රොෆිට් වෙච්ච account එකට එකතු වුණු ඒ සල්ලි ටික නැවත ආය lost වෙගෙන එනවා. එයි දැන් මම කිව්වා forex වලදී pip ප්‍රමාණයත් එක්ක market එක කොච්චර ප්‍රමාණයක් දිහල යන්නේ ඒ අනුව ආට profit එක එනවා. trade එක ඔටෝම close වෙනවා. එතකොට මෙතන ඉඳන් මේ දක්වා ඔයාට ආව ප්‍රමාණයක් තියෙනවනේ. අන්න ඒ ප්‍රමාණය ඔයා අරගෙන trade එක close කරනවා. මේ වචනේ තේරුමම ගත්තාම take profit. profit එක ගන්නවා. එතකොට මේ ටේක් ප්‍රොෆිට් එකේ වැඩිලා මාකට් එකේ නැවත කොච්චර ප්‍රමාණයක්ද පහළ වෙන්නේ ඒක ඔයාට අදාළ වෙන්නේ මොකද ඔයා මේ ඉහළ ගියපු ප්‍රමාණය ප්‍රොෆිට් එක ඔයා ඒ වෙද්දි අරගෙන ඉවරයි. එතකොට ට්‍රේඩ් එකත් ඔටෝම ක්ලෝස් වෙලා ඉවරයි. හරි. අන්න එතකොට අපි ඒක හඳුන්වනවා ටේක් ප්‍රොෆිට් කියලා. TP කියලා සරලව අපි හඳුන්වනවා. දැන් ඔයාලට පැහැදිලිනේ ස්ටොප් ලොස් සහ ටේක් ප්‍රොෆිට් ලෙවල් එකක් අපි දාන්න කියලා. එතකොට ෆොරෙක්ස් ට්‍රේඩින් කරනවා නම් අනිවාර්යෙන්ම මේ ස්ටොප් ලොස් ටේක් ප්‍රොෆිට් ලොට් සයිස් කියන එක අනිවාර්යෙන්ම දාලා තියාගන්න ඕනේ. දැන් සරලව මේ තමයි රියල් මාකට් එකක්. මේ මාකට් එකේ ඉන්ටර්ෆේස් එක ගැන මේ ටූල්ස් ගැන කොහොමද ඒවා අපි කතා කරමු. ඔයාලා මේ වන විටත් account එකක් හදාගෙන නැත්නම් හදාගන්න. එම හදාගෙන තියෙනවා නම් ගැටලුවක් නැහැ. අපි ගොඩාක්ම දෙනෙක් forex trading කරනවා නම් ඔය MT5 MT4 කියන platform තමයි use කරන්නේ. එතකොට මෙතනදී තමයි මේ lot size එක දාන්න තියෙන්නේ. ඒ වගේම මෙතෙන්දී sell trade එකක් සහ buy trade එකක් දාන්න පුළුවන්. එතකොට දැන් ඔයා හිතන්න දැන් මෙතෙන්දී මේ යටින් පෙන්නනවා account balance එක. හරි. ඔයාලා හිතන්න මම මෙතෙන්දී සෙල් ට්‍රේඩ් එකක් දානවා. හරි. ඔන්න ට්‍රේඩ් එක වැටුණා. අර වැටුණ එන්ට්‍රි පොයින්ට් එක තමයි මෙන්න මේ කඩඉරි වලින්. කොළපාට මේ කඩඉරි වලින් පෙන්නන්නේ. පැහැදිලි ඔයාලට පේනවත් ඇති. හරි මේ කඩඉරි වලින් පෙන්නන්නේ. එතකොට මේ කඩඉරිම ඩ්‍රැග් කරගෙන ඇවිල්ලා දැන් මම දැන් මේ මාකට් එක ඩවුන් වෙනවා කියලානේ සෙල් ට්‍රේඩ් එකක් නේ දැන් මේ. එතකොට මෙන්න මේ කඩඉරි ළඟ ටච් කරගෙන ඒ ලෙවල් එකම උඩට ඇද්දොත් ඒ ලෙවල් එක තමයි ස්ටොප් ලොස් ලෙවල් එකක් වෙන්නේ. ආ හරි. අන්න දැන් මේ තමයි ස්ටොප් ලොස් ලෙවල් එක. ඒ කියන්නේ දැන් මාකට් එක මෙතනදී ඩවුන් වෙන්නේ නැතුව හදිස්සි අප් වුණොත් මේ ලෙවල් එකේ මෙන්න මේ රතු පාටට පෙන්වන අපේ ස්ටොප් ලොස් ලෙවල් එකේ වැදුන ගමන් ට්‍රේඩ් එක ඔටෝම ක්ලෝස් වෙනවා. එතකොට මේ කඩිරි තියෙන්නේ අන්න ඒකම පහලට ඇදගෙන આવොත් ඒක තමයි ටේක් ප්‍රොෆිට් එක. TP එක. එහෙම නැත්නම් ටේක් ප්‍රොෆිට් ලෙවල් එක වෙන්නේ. හරි. ඒ කියන්නේ දැන් දන්නවා මම මාකට් එක දැන් මේක ඩවුන් වුණොත් ගොඩාක් ඩවුන් වෙන්නේ නැහැ. මේ ලෙවල් මේ හරියට ආවෙ ගමන් නැවත මේක අප් වෙන්න පුළුවන්. අන්න ඒ නිසාම ටේක් ප්‍රොෆිට් එක දාගන්නවා. දැන් පැහැදිලිනේ. හරි. අපි මේ ප්‍රැක්ටිකලි ට්‍රේඩ් දාන ගමන් මේකත් එක්ක ඔයාලා බැලුවොත් ඒ ගැන අයිඩියා එකක් එයි. හරි. එතකොට මේ දැන් අපි බලමු මොකද්ද මේ බයිනරි ඔප්ෂන් කියන්නේ. දැන් ඔන්න ෆොරෙක්ස් ට්‍රේඩින් ගැන අපි කතා කරා. දැන් බලමු බයිනරි ඔප්ෂන් කියන්නේ මොකක්ද කියලා. හරි. බයිනරි ඔප්ෂන් වල ආට ලාභයක් එන්නේ මෙහෙම. ඔයා හිතනවා EUR USD කියන කරන්සි පෑයකේ අගය විනාඩි 15ක් ගියාට පස්සේ දැන් තියෙන අගයට වඩා වැඩි වෙනවා කියලා.
කොච්චර වෙලාවක් ගියාට පස්සේද විනාඩි 15ක් ගියාට පස්සේ මම මේ උදාහරණයක් විදියට කියන්නේ. ඔන්න එතකොට ඔයා ඒ වෙනුවෙන් ඩොලර් 10ක් ආයෝජනය කරනවා. ට්‍රේඩ් එකට ඔයා ඩොලර් 10ක් දානවා. හරි. ඒකත් අපි මේ පැත්තකින් දාමුකෝ. හරි. කොච්චර කාලයකටද විනාඩි 15ක් ගියාට පස්සේ දැන් තියෙන අගේට වඩා වැඩි වෙනවා කියලා. හිතන්න දැන් මාකට් එක මෙහෙම මෙහෙම ඉහළට ගිහිල්ලා පහළට ගිහිල්ලා අර විනාඩි 15 ඇතුළත මාකට් එක මෙහෙම ඒ තමන් දාපු ට්‍රේඩ් එකට එන්ටර් වුණ තැනට එක පිප් එකක් හරි ඉහළින් තිබුණොත් ඔයා ඒ වෙනුවෙන් ආයෝජනය කරපු ඩොලර් 10 සහ ඒකේ ප්‍රතිශතයක් එක්ක ප්‍රොෆිට් එකක් ලැබෙනවා. හරි අපි ඒක මාකට් එකත් එක්කම බලමුකෝ. දැන් මේ තියෙන බයිනරි ඔප්ෂන් වලට අදාළ deriv.com එකේ තියෙන ප්ලැට්ෆෝම් එක. එතකොට ආයට ඕනම කාලයකට ට්‍රේඩ් එක දාන්න පුළුවන්. එතකොට මේකේ වැදගත්කම වෙන්නේ ඔයා දැන් මාකට් එකක් ඩවුන් වෙනවා කියලා සෙල් ට්‍රේඩ් එකක් නම් දාන්නේ මේක සෙල් ට්‍රේඩ් දාන්නේ අපි මෙන්න මේ අයිකන් එකෙන් බයි ට්‍රේඩ් දාන්නේ මේ අයිකන් එකෙන්. ඔයා මෙතෙන්දී මාකට් එක ඩවුන් වෙනවා කියලා සෙල් ට්‍රේඩ් එකක් දානවා. කොච්චර කාලයක්ද? විනාඩි 15ක්. හරි ඔන්න මං ට්‍රේඩ් එකක් දානවා. මේක ක්ලික් කරේ ගමන්ම ඔන්න ට්‍රේඩ් එක වැටෙනවා. මේ තමයි එන්ට්‍රි පොයින්ට් එක. එතකොට දැන් මෙතනින් ඔන්න ටයිම් එක අඩු වෙගෙන යනවා. ද විනාඩි 15 නම් විනාඩි 15 ඉවර වෙද්දී ඔයා දාපු සීමාවට වඩා එක පිප් එකක් හරි පහලින් තියෙනවා නම් ඔයා ඒ වෙනුවෙන් ආයෝජනය කරපු සම්පූර්ණම මුදල් ප්‍රමාණය වාට ලැබෙනවා. මෙතනින් තමයි USD අදා කොච්චර USD ගාණක්ද ඒ ට්‍රේඩ් එකට දාන්නේ කියලා පෙන්වන්නේ මෙතනින්. පැහැදිලිනේ? එතකොට මේකෙදි ප්‍රොෆිට් එක වෙන්නේ දැන් ඔයා ඩොලර් 10ක් ට්‍රේඩ් එකට දානවත් එක්කම මේ account එකෙන් ඩොලර් 10ක් අඩු වෙනවා. account එකෙන් ඩොලර් 10ක් අඩු වෙනවා. ඔයා ප්‍රොෆිට් වුණොත් ඒ ඩොලර් 10ත් ඔයාට ලැබෙනවා. ඒ වගේම මේකේ ප්‍රතිශතයක් පෙන්නනවා. දැන් මෙතෙන්දී ඔයා සෙල් ට්‍රේඩ් එකක් දානවා නම් ප්‍රතිශතය තමයි 66යි. එතකොට මෙතන ආටේ ප්‍රොෆිට් එකත් එක්ක එන සම්පූර්ණ ගාණ මෙතන පෙන්නනවා. හරි. දැන් මෙහෙම හිතන්නකෝ. දැන් මාකට් එක මෙන්න මෙහෙම හැදිලා දැන් ඔයා ට්‍රේඩ් එක දාන්නේ මෙන්න මේ සීමාවේ. මෙතන තමයි එන්ට්‍රි පොයින්ට් එක. එතකොට දාන්නේ විනාඩි 15ක් යද්දි මේ මාකට් එක දැන් තියෙන අගේට වඩා වැඩි වෙනවා කියලා. එතකොට ඔන්න ඒ විදිහට දැන් ඔයා ට්‍රේඩ් එකක් දානවා ඩොලර් 10ක. මාකට් එක දැන් මෙන්න මෙහෙම හැදි හැදි මෙහෙම ඉහළ ගිහිල්ලා අන්තිම විනාඩියේදී මේ සීමාවෙන් පහළ තිබිලා ක්ලෝස් වුණොත් ට්‍රේඩ් එකේ ටයිම් එක ඉවර වුණොත් මොකද වෙන්නේ? එතකොට විනාඩි 14ක්ම අර තමන් හිතපු සීමාවේ තමයි මාකට් එක තිබුණේ. නමුත් අන්තිම විනාඩිය වෙද්දී ඒ සීමාවෙන් පහළට එනවා. එහෙම වෙන්න පුළුවන් නේ මොකද මාකට් කියන ඒවා නිතර ඉහළ පහළ යනවා. එහෙම වෙලා ට්‍රේඩ් එක ක්ලෝස් වුණොත් මොකද වෙන්නේ? ඔයා ඒ වෙනුවෙන් ආයෝජනය කරපු සම්පූර්ණම මුදල් ප්‍රමාණය ඔයාට හිමි වෙනවා. අන්න ඒ නිසා මේකේ ප්‍රොෆිට් එක වගේම ඒකේ ලොස් එකත් තීරණය වෙනවා. හරියට අර කාසියක දෙපැත්තක් වගේ. ඒ නිසායි අපිට ওই මාකට් එකක් හරියටම ඇනලයිස් කරලා හරි තැනදී අපි ට්‍රේඩ් එකක් දැම්මොත් ඒක අපිට ප්‍රොෆිට් එකක් ගන්න පුළුවන්. හරි සරලව කතන්දරේ forex වලදී අපිට ප්‍රොෆිට් එන්නේ පිප් ප්‍රමාණයත් එක්ක. බයිනරි ඔප්ෂන් වලදී ඔයාට ප්‍රොෆිට් එකක් එන්නේ ඔයා ආයෝජනය කරන්නේ කොච්චර කාලයකටද ඒ කාල පරාසය ඉවරුණාට පස්සේ ඔයා ට්‍රේඩ් එක දාපු තැනින් එක පිප් එකක් හරි ඉහළින් තිබුණොත් ඔයා ආයෝජනය කරපු සම්පූර්ණ ප්‍රොෆිට් එක ඔයාට ලැබෙනවා ප්‍රතිශතයකුත් එක්ක. හරි. එතකොට මාකට් එකක් ඇනලයිස් කරද්දී ප්‍රධාන ක්‍රමවේද ගණනාවක් තියෙනවා. ඒව ගැනයි අපි අවබෝධය තියාගන්න ඕනි. ඊට පස්සේ මේවත් එක්ක මේවා ඔළුවේ තියාගෙන අපිට බයිනරි කරන්න පුළුවන්, ෆොරෙක්ස් කරන්න පුළුවන්.
නැත්තම් ඔයා ක්‍රිප්ටෝ කරන්සි කරනවා නම් ක්‍රිප්ටෝ කරන්සි ට්‍රේඩින් කරන්නත් පුළුවන්. ඒ වගේම ස්ටොක් මාකට් එකේ ආයෝජනය කරන්නත් පුළුවන්. මේ මොකක් ආයෝජනය කරත් මේ මාකට් ඇනලයිස් කියන ඒවා වැදගත් වෙනවා. මොකද මාකට් ඇනලයිස් ඔයාලා දැනගන්නව නම් ඔයාට ඕනම එක ආයෝජනය කරන්න පුළුවන්. ඒකට පළවෙනි දේ තමයි ටෙක්නිකල් ඇනලයිස්, ඒ වගේම ෆන්ඩමෙන්ටල් ඇනලයිස්, SMC ස්මාර්ට් මනි කන්සෙප්ට් සහ ICT මේ වගේ මාකට් ඇනලයිස් ක්‍රමවේද ගණනාවක් තියෙනවා. ඒ අතරින් ප්‍රධානම ක්‍රමවේද හතරක් විදිහට මේක හඳුන්වන්න පුළුවන්. එතකොට ටෙක්නිකල් ඇනලයිස් වලදී අපි කතා කරන්නේ කැන්ඩල්ස්ටික් පැටර්න්, ඒ වගේම සපෝර්ට් ඇන් රෙසිස්ටන්ස්, ඉන්ඩිකේටර්ස්, චාර්ට් පැටර්න්, ට්‍රෙන්ඩ් ලයින්, ඩයිවර්ජන්ස්, ස්ට්‍රැටජි සහ කරන්සි කොරලේෂන් කියන ඒවා. එතකොට මේ අපි මාකට් ඇනලයිස් සහ මේ කැන්ඩල්ස්ටික් පැටර්න් මේවා ලෙසන් විදිහට අපි එකින් එක කතා කරගෙන යමු. රියල් මාකට් එකත් එක්ක ට්‍රේඩ් කරන ගමන් මේ ඇනලයිස් වර්ග ටික. හොඳයි, එහෙනම් හැම දිනාටම සුබ දවසක්.